මෙමයි මං හිතන්නේ මේ තමයි අනතුරු. අපි හැමදාම කිව්වේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ ඔහු වටා සිටිනේ සමාජ බලවේගයේ හැසිරීම අපි දිගින් දිගටම දැක්කා. ඒ අය වීඩියෝ පටනමේ ප්‍රසිද්ධිය තර්ජනය කරනවා. එය ප්‍රසිද්ධිය තර්ජනය කරනවා මාධ්‍යවේදීන්ට. එය ප්‍රසිද්ධිය තර්ජනය කරනවා නිදහස් මතදරන්නන්ට, කලාකරුවන්ට, ඔවුන්ට ඔවුන්ගේ විරුද්ධවාදීන්ට. ඔවුන්ගේ විරුද්ධවාදීකට ඔවුන් ළඟින් යන්න දෙන්නේ නැහැ. නිකන් හිතලා බලන්න, අපි දැක්කා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, ඒ මන්ත්‍රීවරියක්, කාන්තාවක්. එයා එදා අර මහ මැතිවරණ ලේකම් කාර්යාලයේ ළඟින් යන්න දුන්නේ නැහැ. හූ කියලා කෑගාලා ගහන තරමට ආවා. මේක තමයි සංස්කෘතිය. ඉතින් සජින් වාස් තමන් එක්කත් හිටපු කෙනෙක්නේ. අමු ගස්වලටත් එහෙමනම් වියලි ගස්වලට කොහොමද තමුන්ගේ හිටපු තමන්ගේ හිතවතෙකුට, තමුන් ළඟින් හිටපු මිනිස්සෙකුට, ඒ තමුන් ළඟින් හිටපු මිනිස්සෙකුට තමන්ගේ අදහස් වෙනස් කරගත්තට පස්සෙත් එහෙමනම් සලකන්නේ? හිතලා බලන්න විරුද්ධවාදීන්ට කොහොම සලකයිද? හිතලා බලන්නකෝ අර හූ කියන විදිය. අපි දැන් හූ දුසීමක් විතර ඇහුවනේ අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හූ කියන විදිය. මේ තමුන්ව ජයග්‍රහණය කරවන්න, තමුන්ගේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවන්න සන්ධානගත වෙලා පොරොන්දු වෙලා නගින මිනිස්සුන්ට දැන් හූවට බ්‍රේක් නැහැ. ශාන්තටත් හූ කියනවා, මහින්දටත් හූ කියනවා, මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා නතර කරන්න, ඕක නතර කරන්න කියන ඒත් හූ කියනවා. හූවටත් බ්‍රේක් නැහැ. ඒ හූ කියන්නේ මිනිස්සු නෙමෙයි, අරක්කු. ඉතින් මේක තමයි තත්ත්වේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ මේ දේශපාලන සංස්කෘතිය, මේ දේශපාලන සංස්කෘතිය, විරුද්ධවාදයේ නොඉවසන දේශපාලන සංස්කෘතිය, විසම්මුතියට ඉඩ නැති දේශපාලන සංස්කෘතිය, අපි සරලව කියන පාදඩ රාජපක්ෂ යුගය පෝෂණය කරපු පාදඩ දේශපාලන සංස්කෘතිය. ඉතින් මේකට ඉඩ දෙනවාද කියන ප්‍රශ්නය මේ රටේ ප්‍රජාව, මේ රටේ ජනතාව, මේ රටේ වාමවාදීන්, ප්‍රජාතන්ත්‍රවාදීන් ඒ පිළිබඳව තීරණය කළ යුතුයි. ඔව්. මේමනේ දැන් එක දෙයක් තමයි අපි පිළිගන්න ඕන දෙයක්. ඒක මහජන විරෝධය ඉවසන්න බැරි නම්, මහජනයාගේ විවේචනයක් ඉවසන්න බැරි නම් අපිට දේශපාලනය කරන්න බෑ. එහෙමනම් මහජන විරෝධයෙන් ගැලවිලා ඉන්න ඕන නම්, මහජන විරෝධයට අකමැති නම්, ජනතාවගේ විවේචනයට අකමැති නම් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයෙන් ඈත් වෙන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කරන අපි ඕන කෙනෙක්, අපි කැමති වුණත් අකමැති වුණත් මහජන විරෝධය, මහජනතාවගේ විවේචන, මේවට මුහුණ දෙන්න ඕනේ. දැන් මේවට මුහුණ දෙන විදියනේ, අපි දන්නවා මෙයා එහෙම මුහුණ දුන්නේ නැහැ. ඔය එස්පී දිසානායකලා අපි දැක්කනේ කොහොමද ප්‍රකාශ කළේ, සයිටම් එක කොහොමද මං හැදුවේ කියලා. එයා කිව්වනේ දණගැස්සෙව්වයි කිව්වා ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිව. දණගස්සලා ගුව අපි ගත්තේ අනුමැතිය. එහෙම කරපු අයනේ. එතකොට එහෙම කරපු අයට ප්‍රජාතන්ත්‍රවාදය, ඒ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියත් එක්ක කටයුතු කරන්න බෑ. එහෙම කටයුතු කරන්න බැරිම කට්ටිය තමයි ওই ගෝඨාභය මහත්තයත් එක්ක ඉන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය නොරුස්සන අය, නිදහස නොරුස්සන අය, විවේචන නොරුස්සන අය, විසම්මුති නොරුස්සන අය, ඒ අය තමයි ගෝඨාභය මහත්තයත් එක්ක ඉන්නේ. ඒක තමයි අපිට එන සංස්කෘතිය. ඕක තමයි අපිට මුණ දෙන්න තියෙන සංස්කෘතිය.